मत दिल से नहीं रुक चदुरंतरु रस किव मट रोग गेन दुरु दुरु मनिने तुयुग मत पिय वेन दुरु आदरे मादरे ආදරණීය ගීතයක් නේද දවස් 10කට පෙර අපි අර වැඩේ පටන් ගනිද්දිම කතා කරපු ස්ටේජ් එකට මඩ ගෙනියන කතාව කියමු මේ ඊයේ මඩ ගෙනියනකෝ බින්දු බලයි අත්‍තරම අහන එක හොඳයි හොඳයි ඒක තමයි මම අහලා ඉවර කරන්න හදන්නේ ඉතින් මම කියන්නේ මෙහෙමනේ මඩ කියන එක වැරදි අර්ථකථනයකට ගත්තොත් වෙනස් අර්ථකථනයකට ගත්තොත් තමයි වරද්දගන්නේ මම මේ කියන්නේ හැබෑ මඩ ඔයා අරගෙන ගියා ඊයේ කිරිඳිවැල ස්ටේජ් එකට හරි නේද අපෝ ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේ හැමදාම බූට්ස් දාගෙන යන්න නගින්නේ මේ ස්ටේජ් එකට මේ දෙන්නේ අනුත් එහෙමයි තියාගෙන ඉන්නේ ඒක මෙයාගේ අනන්‍යතාවයක් මැණික්ක්ක් වගේ බූට්ස් එක ස්ටේජ් යන එක ප්‍රෝග්‍රෑම්ස් වලට එන එක දැන් අන්තිමට බලන් ගියාම බූට්ස් උත් නෑ 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 අකුල් දෙක විතරයි මොකද උනේ නෑ නෑ ඒ කියන්නේ මේ වෙනින් කාඩ් මේ ගොඩාක් මඩ තිබුණා එතන ගිහිල්ලා ඊට පස්සේ ටිකක් කළා යනකොට මට තේරෙනවා මේ සීතලයි වගේ කකුල බලද්දි සින්දුව කියාගෙන යද්දි බලද්දි මේ අඩිය ඒ හොඳ බූට්ස් දෙක අඩිය අර මඩවල හිර වෙලා ගැලෙලා මං හිමිට ඉතින් අනිත් දෙකත් හිමිල ගලවලා දැම්මා මොකද මෙයා අඩිය මේ අතන හිර වෙලා මෙයා දන්නේ නැහැ ස්ටේජ් එකට නැගලා ගීත ගන්න කරනකම් අඩිය නැහැ කියලා ඔව් ඒ කියන්නේ යාගේ අඩියත් නැහැ ඒ වන්දර එක පාට නැග්ග දරබඩ ගාලේ මොකද ෂෝ එක නවත්තන්න කියලා තිබුණේ මාව දැකලා තමයි ඇත්තටම ස්තුතියන්ත වෙන පොලිස් මේ එක කට්ටිය ඇවිල්ලා කිව්වා නවත්තන්න ඊට පස්සේ මාව දැකලා කමන්නේ කමන්නේ මෙයා කිව්වට පස්සේ නවත්තන්න කියලා ඔය සමහරුන්ට අනුකම්පා කරනවා ඔව් අනුකම්පා කරලා හරි කොහොම හරි නැත් අපරාධ වෙන්නේ ඔච්චර රෑ වෙලා ගිහිල්ලා ඇත්තට ඉතින් අපරාධයක් ඉතින් මගේ සපත්තු දෙක අපරාධේ ඊට පස්සේ සපත්තු දෙක සම්පූර්ණ අයින් කරලා ඒ අයින් කරා වෙන මොනා කරන්නේ නැතුඹ කොහොමද ගියේ අවුලක් නැතන්න බුලන් සපත්තු නැතුව වුණත් මට නටන්න පුළුවන් සපත්තු නැතුව තමයි ලේසි නේ ඔය හැමදේම නටන්නේ
ලෝචනවා ඉල්ලීමක් කළා නේද? අනේ ඔව්යි. මං හරි ආසසි. මේ මෙයා අද දවසේ මෙයාගේ ඉල්ලීම ඉටු කරන්න. මට විශේෂ වැඩසටහනකට කිව්වා ඒක. දැන් මේක මගේ වෙඩින් එක වෙනුවෙන්ම පවත්වන වැඩසටහන. ඔව් ඒක. ඒක කරා. මංගලම් කොක්චල්. මේ ආරාධනා මියුසික් නැතුව කොටසක් ගායනා කරන්න. කොටේ. මියුසික් නැතුව කොටසක් ගායනා කරන්න කම ඉල්ලන. ඒත් එපා. නෑ ඒත් එපා මං. මං බෑ යහ පැතර කිව්වේ එපයි කියලා. ඒගොල්ලෝ දෙනවා. කොටසක් ගායනා කරන්න. ආරාධනා තනිවන්සල අතරමං වෙලා උද කලාව සුසුම් එලන හදවත සනහා අතීතයේ ගිලිගිය සතුට රැගෙන යලි වඩින් ආරාධනා ආරාධනා ඒ ආරාධනා මේ ලෝචනා පරිවර කාණ තිබුණා ලෝචනා නෑ ඒක අර ගීතයට හානියක් එකින්ද මතක් වුණා ඒක නම ලෝචන කියන නම ගීතයට හානියක් කරන්නේ ලෝචන මතක් වුණා ඒක සුලෝචන මතක් වුණා සු කියන්නේ නැතුව හොඳයි මේ ලස්සනයි නේ ඔව් ඔයා මේ රෙස් කරන්න කියලා ගමනක් ගියා මතකද වා රෙස් කරන්න කියලා ගමනක් ගියා මතකද ඔයාගේ යාළුවෙක් ගෙදර ගොඩක් අංගන ශිල්පිනියක් ගෙදර ඉරේෂලාගේ ගෙදර ගියා ටිකක් දවසක් පොඩ්ඩක් විවේකයෙන් ගත කරන්න දවස් දෙක තුනක් ඉන්න වැඩ ටිකක් කාර් බහුල වෙලා ඉවර වෙලා කොහොමද හොඳට රෙස්ට් එකක් ගත්තද මම රෙස් කරන්න ගියේ අපුරු ගමන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ආ මේක දැන් වටිනවා ඔයාට දැන් වටිනවා ගෙදර අස්පස් කරනේවා ඉතින් මට කිව්වේ නෑ ඉතින් එහෙම මේ වැඩ කරන්න ළමයි බලාගන්න කියලා ඉතින් ඒ අක්කා විඳින දුක දැක්කම නෑ රිස්ක් නෑ බොරු කියන්න එපා මම රිස්ක් කරන්න කියලා ඉරේෂලා ගෙදර ගිහිල්ලා ඉරේෂලාගේ ගෙදර ඉන්න වැඩ කරන කෙනා නිවාඩු ගිහිල්ලා එළාම ගිහිල්ලා නිවාඩු අන්තිමට යාළුවා ඔක්කොම යකලා වළං හොදලා ළමයි බලාගෙන ඒකට තව අයියත් ඉන්නවා ඒ අයියා බලාගත්තා නෑ අක්කගේ හස්බන්ඩ් එයාත් ඉතින් මගෙන් අහනවා සමහරක් වෙලාවට නංගි රෙදි තියෙනවා නම් දෙන්න මම නංගි රෙදි ටිකත් හොදලා දෙන්න අයියා සමාන අයියායි අක්කයි දෙන්න මොකද අක්කට තියෙනවා වැඩ කන්දරාවක් ළමයි බලා ගන්නවා එතනින් එහාට වෙන කරන්න දෙයක් නැහැ අයියත් ඉතින් රෙදි හොදනවා වළං හොදනවා මමත් ඉතින් ටිකක් වෙලා ගිහින් ඊපස්සේ ගෙදර වැඩ ඉවරයි ඉවරයි ආ උගගන්න ගෙදර වැඩ කර වැඩ කෝපෙක් කියලා තමයි රෙස්ට් කරලා දින්නේ මෙයා වැඩ කරන්නේ නෑ නෑ මං අයියා වැඩ කරනවයි කියලා කිව්වා නෑ ගෙදර වැඩ කරන්න කියලා එතන අයියා දැන් විනාසයි නෑ නෑ මං කියන්නේ එහෙම මිනිස්සෙක් තමයි ඕන වෙන්නේ කියලා ඒ කියන්නේ දැන් මෙයාත් හොයනවා නෑ අත වෙන්න ඉඳන් ඒකද හොයන්නේ ඒක තමයි ඉතින් වැඩ කරනවා තමයි වෙන්නේ එයාට කරන් හොදන්න තමයි වෙන්නේ ඒක තමයි ගින්දරේ චිත්‍රපටය එනවනේ දැන් බලන්න පුළුවන්නේ බලන්නකෝ එතකොට ඒ තමයි මෙයාගේ ගෙදර ජීවිතය තාම යාවත් බලලා නැහැ තාම බලලා නැහැ නේද අපි ඊයේ පෙරදා නේද බලන්න ගියේ සිකුරාදනේ බලන්න ගියේ බන්දිනකම බලන් දෙන්නත් ඒවා මටත් කිව්වා කට්ටිය මේ වෙඩින් එකට කලින් නැ එක්කන් එන්න එපා වෙඩින් එකෙන් පස්සේ ඕන්නම් එක්කන් එන්න අර ඉතින් අපරාදිනේ විදින්නෙන් පස්සෙත් එහෙම බැලුවොත් ඔනේ නොබලම ඉන්න කියලා. හරි අපි වෙනම වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. සීගෝ වෙතින් වටින ජංගම දුරකථනයක් තෑගි කරනවා ආපු කලා ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම චිලියෝයි පැත්තට බෙදා හැරීම බාර ගන්න සීගෝ බෙදා හැරීම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජිත මේ මහනුවර දිස්ත්‍රික්කයට තරපැත්තට ආ ඒතරක් නෙමේ එන්චාන්ට් වෙතුනොත් ඔබ හැම තවත් ලස්සන කරන්නට තෑගි පාර්සලයක් තියෙනවා එන්චාන්ට් තෑගි පාර්සලයක් අපි බෙදා දෙමු මේ පැත්තට ඔෂදි තෑගි යමු ඔන්න මේ වෙඩින් එකට තෑග්ගක් ගෙනාවේ නෑ කියලා මම හිතුවා කියා කියලා මෙයා මගේ බර්ත් ඩේකටත් ඇවිල්ලා ඕම මේ වගේම gift එකක් දුන්නේ මේක බර්ත් ඩේකට කියලා වෙඩින් එකටයි මේක මදි මේ වා ඒත් ඉල්ලන්න එපා තෑගි දෙකක් දුන්නා හා ඔෂදි රම්බුනේ වඩ පුතේ මම ඒක දෙකක් දෙනවා සවා වෙන්න චෙලියට දෙකක් දුන්නා ඔව් චෙලියට දුන්නා රගරේ කියන පස්සේ ඕක දෙන්න බෑ යාට එවනම් වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ 6 දෙනාත් එක්ක අපි අවසාන වරට වාට
සුබ මංගලම් වේවා යුග දිවි වාසනා කියලා ඊට සිතින් සුපතන වාසනාවන්ත යුග දිවියකට ඒ යුග දිවිය සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන ගමන් ඒකට ගීතයක්ුත් දෙනවා මේ ඒ හරි හොඳ කියන්නේ යුග දිවිය ගත කරන්න ඕන විදිහ මේ ගීතයේ අන්තර්ගතයේ තියෙනවා හොඳට අහගෙන ඉන්න ඖෂධි ගායනා කරන්නේ එවනම් සමු ගන්නවා ඔබ හැම දිනාටම සෝදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි